जय हो किवट आवेद अनिल भंडार मे अद नेतफ्यम बेलुंगल वेदिकावट इन्नीत अनिल भंडार ए अनिल भंडार इन्ने साइको गोट ईसी कियला देदास दाहते हतर निमासी हतर वेन दकरपु अनावरणी पासे पोड़ी 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 क्रम वेनास्करला टिका खेंगिला इंदला नेवत में उड़ट आपु फास्ट थ्री साइकल कियन लाइन ने कत्ते चामिक मे कथाकले मे पुज्जलया कलिंग करगेन गीपु एकक नम एकक दैन मे वेलावे करगेन नम तवत एकक हबै करगेन गी आकृति एकम एकक हबै रटम दैन हेम केनेकुटम पवत्ना जीवन रटा क्रमयेन वेनस वेला सिस्टम एक चेंज करगन्न वेला तीनो हमोम गेवल वलट वेला तमन्ट हकी मट्टमेन तमन्गे राजकारी करन्ने ए अतरवारे हमोम उत्साह कला තමන්ට තවත් gedara indala aadayamak upay ganna kramayak thiyenawa nan naththan navina taakshane pawichchi karala online kramayata mudal hoya ganna puluwan nan wadath hondai neida kiyala e turumpuwa me welawae e system ekak kadaagena e gollange patter wede haro ganna hadana apuru aakare kramavedayak thamai adanith fm balum galin anawarna karanne menna me system ekak change wey yutui kiyala net fm balum galin kiyenawa mokada kalimma nature plus kiyala innanaturuwa lankan at click kiyala ඊට පස්සේ සයිෆෝ ගෙට් ඊසි කියලා ඒ සම්බන්ධයෙන් 2014 වෙනිම 2017 4 වෙනිදා net fm බැලුම් ගල අනාවරණය කරා ඊට පස්සේ පොඩ්ඩක් හැංගිලා ඉඳලා ක්‍රමයෙන් වෙනස් කරා ඔන්න නැවතාව fast recycle කියලා මෙන්න මේ සිස්ටම් එක චේන්ජ් විය යුතුයි මේ වාට නීතිය ක්‍රියාත්මක විය යුතුයි කියන තැන ඉඳන් net fm බැලුම් ගල සිස්ටම් චේන්ජ් අද කතා කරනවා අපි යනවා රංගනමේ දේශන තිනවනේ දැන් මේ දවස්වල නම් zoom එක හරහා තමයි වැඩේ වෙන්නේ ඈ මොකද පිරිස්සස් කරන්න බෑනේ එතකොට ඒ zoom එක හරහා කොහොමද මොලේ හොදන්නේ අනිල් බණ්ඩාර සමහර වෙලාවට දැන් ඒ උදුවේ පාවිච්චි කරනවා ඇති මේක ප්‍රවර්ධන වැඩසටහනක් නැත්නම් motivation එකක් නැත්නම් lecture එකක් නැත්නම් seminar එකක් আদি විවිධාකාරයේ අර්ථකථන දාලා නැත්නම් presentation එකක් විවිධාකාරයේ අර්ථකථන දාලා හැබැයි චාමික කිව්ව එක තමයි අන්තිමට වෙන්නේ කියන එක අද වැඩසටහන අවසානතුරු අහන් ඔබට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙයි මෙන්න මෙහිමයි අනිල් බණ්ඩාර මොළසෝදන්නේ එනා අඳුර ගන්න ඕනම පුද්ගලයෙක් ප්‍රශ්නයක් අහුවොත් මුලින්ම අපි අඳුර ගන්න ඕනේ මෙයාට එක දෙන්න ඕනේ ඔක්කොම ඉස්සලා රයිට් හැම වෙලේම මතක තියාගන්න ඔඩියන්ස් එක ප්‍රශ්නයක් එන්නේ මෙන්න මේ පුද්ගලයාගෙන් මෙයාට එක දෙන එකෙන් පමණයි ඔයාට ඊළඟ ඔප්ෂන් එකට යන්න පුළුවන් රයිට් කොහොමද අපි ඒකට කරන්නේ ප්‍රශ්නයක් ඔඩියන්ස් එකෙන් හෝ තමන් ඉස්සරහ ඉන්න පුද්ගලයා තමන්ගෙන් අහුවොත් එයාට ඔයා මුලින්ම දෙන්න ඕන ආන්සර් එක තමයි වව් මාර ප්‍රශ්නයක් ඔයා අහුවේ ඔයා හොඳම හොඳ ප්‍රශ්නයක් ඇහුවේ මටත් ওই ප්‍රශ්නේ ওই විදිහටම තිබ්බා වව් ඔයා නියම ප්‍රශ්නයක් ඇහුවේ මට මාර හැපියෝ ආවේ ප්‍රශ්නේ අහපු එක ගැන මට මාර සතුටුයි ඔයා මගෙන් ඔක අහනක ඔයා මාර නොලෙජ් එකක් තියෙනවා ඒ සම්බන්ධව මට මාර හැපියෝ ආවේ ප්‍රශ්නේ අහපු එක ගැන මටත් ওই ප්‍රශ්නේ ওই විදිහටම තිබ්බා අන්න මෙතනින් කරන්නේ ඔයා විරුද්ධ පාර්ශවය බවට පත් වෙච්ච එක අයින් කළා ඔයා සහ එයා සමාන කරනවා සහ මෙයාට ඔටුන් ඔලුවට දානවා එයා ඔව් මම එනවා ඔත ප්‍රශ්නයක් ඇහුවේ මෙතනම මම පොරක් තමයි කියලා හිතාගෙන යා ප්‍රශ්නේ අහන ප්‍රමාණය अवसान මෙන්න අන්දන ක්‍රමේ හේ එතකොට අනිත් කෙනාට තැන දීලා එහෙම ගන්න ඕන කොහොම වුණත් ඔයා පරාද වුණත් බිස්නස් එක ඇතුළට එයා එනවා නම් ඒක තමයි වැඩේ කියන ලයින් එක තමයි මේ අනිල් බණ්ඩාරලාගේ ලයින් එක. එතකොට මේකේ ලොකුම කෑල්ල මේ පිරමීඩේ කියන කෑල්ලනේ. එතකොට මේ වැඩේ මේ ලෙක්චර් එකේ හේ මේ ප්‍රසන්ටේෂන් එකේ අවසානයේදී තමයි අන්නේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕන විදිහ කියන්නේ. මේ කියන්නේ අනිල් බණ්ඩාර බලන්නකෝ ඒකට කොහොමද කියලා ඔළුව හොදන්නේ එහෙනම් අපි යන් අවසානයේට අහන දරුණුම ගැටලුවට ඔබ ඒ පුලපුලා බල සිටී ඔබේ සුන්දර ප්‍රශ්නය ඔබ බීතියටපත් වෙන ඔබ මැඩලින් ගහන්න පටන් ගන්න ප්‍රශ්නය ඔයා එක කොච්චර ලස්සනට ෆේස් කරනවද කියන එකම තමයි එතන ඉන්න ඔඩියන්ස් එකේ සයින් අප් ටික එහෙම නැත්නම් යාළගේ සේල්ස් ටික හැදෙන්නේ මචං ඔක පිරමීඩ් වගේ නේද රයිට් අන්න දැන් ඔයාට අවශ්‍ය වෙනවා හුස්ම ගන්න ටයිම් එකක් ඔක්සිජන් ටිකක් ඔයාගේ පපුවට දාගන්න ටයිම් එක
Wow, macam me hamo wini ngu behu wini mara ma mara prasnya. Mata mara happy wa ayo prasnya hapi ke thanks macam. Mang komat ende ke mata me kian nahi tiyok kota ma. Habe ahapi ke macam me hamo wini mata me kata what answer kata dina. Muna thank you. Honda mohonda prasnya ko ayo wini. Itu kota, pala wini kata mai deng siya ta anu name akma. Tamange mate taha uru karageni mata tarka karno amisa. Tamang kata karne degen pehadili aubo dekin ne me kata kara. Enang waya, ya geng ganda wina waya kocer matta makar me kata anu ियमीट හිමිහිට තට්ටු කරන්න හදන්නේ එතකොට මේ ෆාස්ට් රිසයිකල් කියලා මේ පාර අරගෙන යන්න වැඩි හෝටල් පැකේජ් ලයින් එකක් තමයි තියෙන්නේ රංගන. ඔව් ශාමික දැන් මේ අපි වසර 10ක 15ක විතර කාලයක් තිස්සේ ප්‍රධාන වශයෙන් අධ්‍යයනය කරන ශ්‍රේෂ්ඨයක් තමයි මේ පිරමීඩාකාර ව්‍යාපාර තුලින් රටේ ජනතාව කොයි ආකාරයෙන්ද රවට්ටන්නේ කියලා. ඒකෙදි දැන් මේ අනිල් බණ්ඩාර විශේෂයෙන් පැහැදිලි කර දෙතු නැහැ. මොකද net fm බැලුම් ගලින් අපි වසරකට වැඩසටහන් කිහිපේ ගානේ අවුරුදු 10ක් 15ක් තිස්සේ මේ ආයතනයක් එක් පුජ්‍යලයක් පමණක් නෙමෙයි විවිධ ආකාරයේ ආයතන පුජ්‍යලයින් විවිධාකාර නම් වෙනස් කරගෙන ආකෘතිය වෙනස් කරගෙන තමන්ගේ වර්ණය වෙනස් කරගෙන නම් වෙනස් කරගෙන ආපු ආකාරයේ ඒකින් ජනතාව රවට්ටපු ආකාරය අපි ඉතිහාසයේ බොහෝ සෙන් අපි අනාවරණය කළා. ඒ අනාවරණය කරපු තැන්වල කොණ්ඩ දඬුවම්, දැඩි දඬුවම්, මරණ දඬුවම් මේගොල්ලෝ දඬුවම් වින්දා. හැබැයි ඊට අමතරව අපේ රටේ දහස් ගණනාවක් ජනතාව මේ තමන් මහන්සියෙන් උපයාගත්තු මුදල් ටික නැති කරගෙන දුක් වින්දා. හැබැයි මේගොල්ලෝ දුන්න සිහිනයක් ඔබට වැඩ කරන්න ඕනේ නැහැ. මහන්සි වෙන්න ඕනේ නැහැ. ගෙදර ඉඳගෙන වැඩ කරලා නැත්තම් තව කෙනෙකුට යමක් හඳුන්වා දීලා ඔබේ ආදායම වැඩි කරගන්න පුළුවන්. ඔබේ ඉලක්කය වෙන්නේ සුපිරි වාහනයක්, සුපිරි නිවසක්, තරුපන්තියේ ජීවිතයක් කියන ඉලක්කය තමයි මේ ආයතන හැමතිස්සෙම මේ අපේ සාමාන්‍ය ජනතාව ඉදිරියේම වවපු ඔහුගේ ප්‍රතිරූපය උනේ. ස්වර්ගය පෙන්වුවට මේක අපාය. එතකොට දැන් මේක ආර්ථික ඝාතන කුමන්ත්‍රණයක සැලැස්මක්. මේක ලෝකය පුරාම ක්‍රියාත්මකයි. එතකොට මෙන්න මේ ලයින් එකත් එක්ක අනිල් බණ්ඩාරලා ඒකේ කොටස්කරුවෝ වෙලා ජනතාවට අගතියට ලක්වන ආකාරයේ කටයුත්තට ඔළුව හොදන්නේ මෙහිම. ඕඩිනරි පර්සන්ස් ගොඩක් කලාවට කවුරු හරි කතාවක් ඇදලා ගත්තොත් තමයි කතා කරන්නේ. නැත්තම් බොහෝ විට යා ප්‍රසන්ටේෂන් එක අතලොස් කොමහල මෙහෙම බලාගෙන ඉඳලා එයා යනවා. හැබැයි මේ මැනේජර්ස්ලා කියන જાතියට හැම වෙලේම තමන් වාඩි වුණ තැන තමන් පොරක් එහෙම නැත්තම් තමන් විතර මූලිකත්වයේ ගත හැකි මට්ටමේ තමන් අනිත් අයට වඩා උසස් බුද්ධි මට්ටමේ කියන එක ඔප්පු කරන්න රෙඩි වෙනවා. අන්නේ රෙඩි වෙන වෙලාවේදී එයාට අදාළ නැති වුණත් එයාට ඒ ගැන තර්කයක් නැති වුණත් එයා යම්කිසි ප්‍රශ්නයක් ඉස්සරහට දාලා බලනවා ඔයා කොයි වගේද මේකට ආන්සර් කරන්නේ. එයාට යන්තම් හරි තේරුනොත් ඔයා එකෙන් ඩවුන් වුණා කියලා ඔයයිකින් හෙල් වුණා කියලා එයා නැවත නැවත ප්‍රශ්න දාලා ඔයාව ෆෙඩප් කරනවා. එහෙනම් අපි මුලින්ම අඳුර ගන්න ඕනේ මේ මැනේජර්ස්ව ඔයා ප්‍රසන්ටේෂන් එක කරතන කොහොමද ෂට් ඩවුන් කරන්නේ? එයාව නවත්තලා දාන්නේ. එයාගෙන් ප්‍රශ්න එන එක ස්ටොප් කරවන්නේ. අපි සියලුම ප්‍රශ්න වලට ආන්සර් දිය යුතුයි. නමුත් තර්ක කිරීමෙන් හෝ ඔහු සමග විවාද කිරීමෙන් ප්‍රශ්න වලට උත්තර දෙන්න විදිහක් නැහැ. එහෙනම් මේ මැනේජර්ස් ප්‍රශ්න ඇදලා ගත්තාම අන්න ෆලෝ කරලා පුරුද්ද තියෙන කාගේ හරි හැම්බෙලේ ෆලෝ කෙනෙක් වෙච්ච ලීඩර් මේකෙ එල්ලෙන්න පටන් ගන්නවා. එයා එල්ලෙලා එනකොට ඕඩිනරි පර්සන් නිකම්ම නැති ප්‍රශ්නයක් අදාන මොකද? එයාට අවශ්‍යයි මේ මොහොතේදී කුමක් හෝ දෙයක් මෙතන කිරීම. එහෙනම් අපි මේ තුන්ගොල්ලෝගෙන් බේරලා කොහොමද අඩියක් ඉස්සරහට තියන්නේ? චාමික මේ කියුතුමයි. මේ අනිල් බණ්ඩාර කියලා මේ හඳුන්වා දී මේ ප්‍රසන්ටේෂන් එක කරන කෙනා දක්ෂ සංනිවේදකෙක්. මොකද අපේ සංනිවේදන ශේෂ්ඨ නිසා අපිට ඒක පැහැදිලිව කියන්න පුළුවන්. ඔව්. ඔහු දක්ෂයි තමන්ගේ අරමුණ ඉටු කරගන්න ඒ ඉදිරියේ ඉන්න පිරිසව තමන්ගේ ඉලක්කය කරා අරගෙන යන්න. ආකර්ෂණය කරගන්න. ආකර්ෂණය කරගන්න. හැබැයි දක්ෂ සංනිවේදකෙක් වුණාට ඔහු හොඳ සංනිවේදකෙක්ද? හොඳ කියන හොඳ නරක කියන එක සාපේක්ෂ වෙන්න පුළුවන්. අපි පැහැදිලිව කියන හැබැයි දක්ෂ සංනිවේදකෙක් වුණාට මේ කරන දේ හොඳ සංනිවේදනයක් නොවේ. මොකද අගතියටපත් වෙනවා රටේ මිනිස්සු. එයින් රට අගතියටපත් වෙනවා, රටේ ආර්ථිකය අගතියටපත් වෙනවා. එබැවින් මේ ආර්ථික ඝාතන කුමන්ත්‍රණයේ එක් පැතිකඩක් ඉතාම පැහැදිලිව. එතකොට දැන් මේ ලයින් එකේ ඉන්න අර උඩ ලේයර් එකේ ඉන්න කට්ටිය ඉන්නවනේ. අනිල් බණ්ඩාරනේ උඩම එක්කෙනා. ඊට පස්සේ අර ඩයමන්ඩ් ලෙවල් එක, ගෝල්ඩ් ලෙවල් එක, සිල්වර් ලෙවල් එක එහෙම කියලා තියෙනවා. තට්ටු 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 මේ පිරමීඩේ. ඒ මුල් මට්ටමේදීම සමාජිකත්වයේ ලබාගෙන තරු ගහපු කට්ටිය. කට්ටිය කට්ටිය පටි ගහපු කට්ටිය. ඈ එතකොට අන්න එහෙම එක්කෙනෙක් එක අවස්ථාවක මේ අගතියට පාර්ශවයක් එක්ක කතා කරනවා. පොඩි තර්ජනාත්මක ලයින් එකක තමයි වැඩේ වෙන්නේ. හැබැයි ඒක අමුතු තර්ජනයක්. පොඩ්ඩක් බලන්නකෝ. අනිල් බණ්ඩාරෝ බේරගන්න තමයි ඒ උඩ ලෙවල් එකේ එක්කෙනා කතා කරන්නේ. බලන්න.
प्रश्न मत प्रश्न अंतिम मित्र मुखा वेला पुटको बल मित्र असाधारण तीन मैं पेन अरे बलु बेनु अहन्न तरंग वरदक लती कौद बलु बेनु කතා කරන්න හිතා ගන්න බැරි ශාමික දැන් මේ ආයතනට සම්බන්ධ කරගන්න අර අනිල් බණ්ඩාර කරපු ප්‍රසන්ටේෂන් ලොහු කරන දේශනවලදී තියෙන්නේ ඔබට පණ දෙන්නම් ඔබේ ජීවිතේ ගොඩනංවන්නම් අපි මෙහෙම කරමු කියලා කතා කරන්නේ හැබැයි අවසානයේ අර බල්ලෙක් කියලා බැනලා දොට්ට දාන එකද කරන්නේ ඔන්න ඕක තමයි වෙන්නේ මේ හැම එකකම මේ පිරමිඩ් ලයින් එකේ ඈ අවසානයේදී වෙන්නේ ඕක තමයි දැන් අපි පොඩ්ඩක් ආයේ අහලා බලමු මේ කොහොමද ආයතනට ආවහන් පස්සේ දැන් තවත් පුජ්‍යලිය සම්බන්ධ කරගන්න කියන එක ඒගොල්ලන්ගේ මූලික ඉලක්කයක් වෙනවනේ දැන් මම ආයතනට බැඳුනට වැඩක් නැහැ මට ප්‍රතිලාභ ටික ලබා ගන්න මම තව කවහරි අරගෙන එන්න ඕනේ ඈ එහෙම අරගෙන එන්න මට කවුරුවත්ම නැත්තම් කොහොමද දන්නවද ආයතනේ උදව් කරන්නේ කොහොමද බලන්න ඊළඟට කියන්න පුළුවන් දේ තමයි මචං මට දෙන්නෙක් හොයාගන්න බෑ එවත් නම් මට මචං ඔක කාටවත් කතා කරන්න මට කවුරුත් නැහැ මම තයා කියනවා මං කැමති නෑ මචං කායික්වත් කතා කරන්න මේක අන්න ඒ වෙලාවේදී දැන් ඔයාට එයාට මුලින්ම කියනවා මට මාර හැපි ඔයා එක එහෙම කියපෙක මටත් ඔය ප්‍රශ්නේ ඔය විදිහටම තිබ්බා එහෙනම් එයාගේ සියලුම ප්‍රශ්න ටික එළියට අරගෙන දැන් එයාට තියෙන ප්‍රශ්නේ මට දෙන්නෙක් හොයාගන්න බෑ එවත් නම් මට මේක කියන්න කෙනෙක් නැහැ දැන් කොහොමද ඔයා ඒකට උත්තර දෙන්නේ අන්න එයාට වා ගන්න කියන මචං ගණින් ඔබේ ෆෝන් එක බලපන් කන්ටැක්ට් ලිස්ට් එකේ නම් කොච්චරක් තියෙනවද මචං ගණින් ඔයාගේ දාන යාළුවන්ට ඉන්විටේෂන් කරපු කොලේ. ඔයාගේ වෙඩින් එකට යාළුවන්ට කතා කරපු කොලේ. ඔයාගේ ඉස්කෝලේ හිටපු යාළුවෝ ටික. මෙන්න මේ ඔයාගේ අතේ තිබ්බනම් මචං සාමාරු පොතක්. එහෙම තමයි ඔයාගේ SP එකේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එක. මට පෙන්නපා. අන්න මචං මේ ටික ඔක්කොම එකතු කරගත්තාම 1000කට වැඩිය හොයත හැකි. මට මෙතනින් 10 දෙනයි ඕනේ මචං මේ වැඩේ කරන්න බත් එක්ක. මට 10 දෙනෙක් මේ ටිකෙන් උඹ මට පෙන්නපන්. අඩු ගානේ සතියකට සැරයක්වත් උඹට මැසේජ් එකක් දාන සතියේ සැරයක්වත් උඹට කතා කරන උඹේ ළඟම ඉන්න හිතවතුන් ටික මට කියපන්. අන්න එයාගේ කන්ටැක්ට්ස් 10ක් එළියට අරගෙන එවෙලම කන්ටැක්ට් ලිස්ට් එක හදන්න හැම කෙනෙක්ම තමන්ට සතියේ සැරයක් තියෙන වීසෙල් එකේදී මේ කන්ටැක්ට් ලිස්ට් එක හදන හැටි ඉගෙන ගන්න ඕනේ ඉගෙනගෙන එයාට කන්ටැක්ට් ලිස්ට් එක හදලා හොට් ලිස්ට් එකේ හොඳම 3-4 දෙනාට ප්‍රසන්ටේෂන් එක කරන විදිය ඉන්විටේෂන් එක එවෙලම එයාට කියන්න ගන්න ඕනේ අන්න එහෙම තමයි වැඩේ වෙන්නේ දැන් මේ ප්‍රසන්ටේෂන් මේ ලෙක්චර්ස් අපි ඔබට අහන්න දෙන්නේ මෙන්න මේවා තමයි පිරමිඩ් වල උපක්‍රම මේක මේ අනිල් බණ්ඩාර විතරක් නෙවෙයි හැමෝම ඇවිල්ලා මෙහෙම මට සිලිටු ලයින් එකක් අල්ලලා ඈ ඔබේ නිලයට ගහලා ඔළුවට ගහලා ඈ මොලේ හොදලා මොලේ හරියටම හොදලා ඈ
එහෙම තමයි බඳවගන්නේ. එහෙම බඳවගෙන තමයි අන්තිමට තමයි වැඩේ වෙන්නේ, අවුල වෙන්නේ. අර කල්ටැක් ලිස්ට් එකේ ඉන්න කෝනේ දහස් ගානක්. හැබැයි 1000න් 10 දෙනෙක් විතර තමයි අන්තිම ඉලක්ක කරලා ආයතනට ගන්න උත්සාහ කරන්නේ. හැබැයි එහෙම 10 10 ගත්තු දහස් ගණනක කන්ටැක්ට් ලිස්ට් එකක් නිත්‍යෆිම් බැලුම්ගල සතුවක් තියෙන අපිට ලැබෙන දත්ත තොරතුරුත් එක්ක මේ වගේ විවිධාකාරයේ පිරමීරිචාවරම් වලට අහුවෙච්ච අය ඉන්නවා දහස් ගණනක්. අන්න ඒ අගතියට පත්වීම නැති කරන්න තමයි මේ සිස්ටම් චේන්ජ් නිත්‍යෆිම් බැලුම්ගල. එතකොට දැන් මේ වැඩේ 2017 4 වෙනි මාසේ 4ත් නිත්‍යෆිම් බැලුම්ගල අනාවරණය කරා මේ අනිල් බණ්ඩාරගේ සයිෆෝගේ ටීසී එක සැරේ. ඒක අනාවරණය කරාට පස්සේ පොඩ්ඩක් ඩවුන් ගියා වැඩි. ටික කාලයක් ඉඳලා ආයෙ ආවා ක්‍රමයේ පොඩ්ඩක් වෙනස් කරලා F3C ඈ ඒ කියන්නේ ෆාස්ට් රීසයිකල් කියලා. එතකොට මෙන්න මේ දෙක අතර මොනවද තිබිච්ච වෙනස්කම්? එතකොට දැන් අන්න ඒ ගැන සුසන්ත වජිර කුමාර මේ පිරමිඩ් සම්බන්ධවම දැන් ඔහු විශ්ලේෂණය කරන්නත් පුරුදු වෙලා මේවට අහුවෙලාම මේ වැඩි. ඈ මේ එහෙම කෙනෙක් බලන්න මොකද්ද වෙනස කියලා ওই දෙකේ තුනේ. එතන ගන්න හොටල් පැකේජ් එක වගේම බිස්නස් ඔපර්චුනිටි එක. දැන් මෙතන කියනවානේ බිස්නස් එක කියෙදෙන්න කලින් ලංකාවේ තත්ත්වය මේකයි ලෝකේ තත්ත්වය මේකයි අද යන්නේ මෙතනට. ඔයාලා කරන්නේ මොනවාද? ඔයාලා කරන දේෙන් ඔයාලට මුකුත් නැහැ. අපි මේ විදිහට මේ කන්සෙප්ට් එක හදාගෙන ගිහිල්ලා ඉස්සරහට අපි මුකුත් නොකර හිටියත් මේ වෙනුවෙන් වැඩ කරන පිරිසක් එනවා. ඇසට් එකක් සිස්ටම් එකක් හදන්න කියලානේ අපේ කෙනෙක් ඔළුව හදන්නේ අපි. එතකොට අපිට අවශ්‍ය නැති වුණත් ගෙදර කාල් කිලෝට ගන්න සල්ලි නැතත් අපි අර දියුණු වෙන්න තියෙන ආසාවට මේ හොටල් පැකේජ් එක ගන්නවා. හොටල් පැකේජ් එක ඇත්තටම අවශ්‍යතාවය නෙමෙයි. නමුත් ගන්න වෙනවා මේක ඇතුළට ගන්න නම් හොටල් පැකේජ් කියන එක අපිට ගන්න පොන්ටින නමුත් තර්ඩ් පාටියක පුරවන්න පුළුවන් නේද අපිට පාවිච්චි කරන්න බැරි වුණත් අපි මොකද ට්‍රැවල් කරනවා චයිනා වලින් එනවා ගොඩාක් කන්ටැක්ට් තියෙනවා ඒක ඒත් එක්කම යනවා කිව්වා ක්වොරන්ටයින් බිරිඳවත් අපි කව කරනවා කියලා ඒ කියන්නේ අපි දැන් යාළු වෙනවා බංග්ලාදේශ වල අපි 40-50 යනවා හැම වාසියෙම ක්වොරන්ටයින් ගන්න ඒක ඒ බිල්ලත් අපිට කව කරන්න පුළුවන් කියලා ඒක සද්දේ රයිට් නේ හොටල් පැකේජ් එකත් තමයි නම් ක්වොරන්ටයින් බිල්ලත් කව වෙනවා මේක මේ හොඳ ඔපචුනිටියක් නේ කියලා ඒත් එම්එල් නම්බුණයක් වෙන්නත් ඉන්වෙස්ට්මන්ට් කම්පනියක් සංවිල ඉන්ටර්නැෂනල් ඉන්න කට්ටියට යූස් කරන්න පුළුවන් 18යි ඉතුරු හොටෙල් 130 ගන්න ලංකාවේ ඒගොල්ලෝ අනිල් බණ්ඩාර කියන හොටෙල් වල නවතින්න ඕන කියලා මම කියලා දෙන්නේ. ඒක කියලා දෙන්නේ බිස්නස් එකට ගියාට පස්සේ. මුලදී කියන්නේ ඔය බිස්නස් එක ඇතුළට ගිහිල්ලා මේ ව්‍යාපාරේ නැත්තම් මේ ජාවාරයේ ස්වභාවය අවබෝධ කරගත් උදවිය තමයි මේ විශ්ලේෂණය කරේ. චාමික මම කලින් උත්සාහ කළේ අගතේ පච්චච්ච පිරිස් බොහෝ දිනක් ඉන්නවා. හැබැයි ප්‍රශ්නේ වුණාට පස්සේ සල්ලි ටික නැතුණාට පස්සේ දැලේ පැටලුණාට පස්සේ බොහෝ දිනකට කියන්න යන්නේ ලැජ්ජයි. පොලිසියට ගිහිල්ලා පැමිණිලි කරන්න යන්නේ නැහැ. ලැජ්ජයි. Tamange වෙච්ච පාඩුව ඉවසා දරාගෙන ඉන්නවා. හැබැයි නෙත්ෆිම් බැලුම් ගලට සමහරු බොහෝ දිනක් වචන කළා Tamanteපත් වෙච්ච අගතිය සහ Tamante වෙච්ච අසාධාරණය ගැන කිව්වා. YouTube එකෙන් තමයි ලයින් එක ආවේ ඈ පහුගිය දවස්වල ඒකත් ඉතින් පහුවට කියමු අපි යනවා විරාමයකට ඔබටත් පුළුවන් කතා කරන්න අගතියටපත් වෙලා ඇති අනිල් බණ්ඩාරගේ මේ ගේම් එකත් එක්ක මේ F3C එහෙම නැත්නම් ෆාස්ට් රීසයිකල් පිරමිඩ් ජාවාරම සම්බන්ධන වර්ණය 0112553363 අපේ දුරකථන අංකය බැලුම් ගල සිස්ටම් එක වෙනස් කරමු මේකම තමයි ගියේ ඔය ප්‍රයිමරි ක්ලබ් වලට කියලා තිබ්බා ඉකොනොමි ක්ලබ් කියලා දාලා තිබ්බා ක්ලබ් වලට කියලා දාලා තිබ්බා අනිත් එක බිස්නස් ක්ලබ් කරන දාලා තිබ්බා ඒක අපි
පටන් ගත්තේ තිබ්බේ 16,800යි. මේක කියන්නේ 18,000යි. ඒකෝර ජාමික අපි මේක බැලුම් ප්‍රෝග්‍රෑම් එක කරානේ. බැලුම් ප්‍රෝග්‍රෑම් එක කරලා මාස 3-4ක් යද්දී අනිල් ඉවරට ගියා. ඉස්සරහට ගියාට නේද? ඒ මොකද එහෙම ඉවරුනේ? ඊට පස්සේ ඉවරුනේ ජාමික. ඒකෝර මෙයා බෙදක් දෙකේ තියෙනවා. ඒකේ තියෙන්නේ පොඩි පොඩි කේස් තිබ්බා. ගැට තනම මොනවාද කේස් තිබ්බා. ඒකෝර මේකේ අනිල් එක්ක ළඟින්ම වැඩ කරේ පුරුණාගේ සුදේෂ් කියන කෙනෙකුයි තව සුදී කියන කෙනෙකුයි. ඒකෝර දැන් ඉන්නවා කියන්නේ ඒකත් එක්ක ඩයමන්ඩ් ලෙවල් එක තමයි හිටියේ. එතකොට ඒකත් කොරුණාගල ඔය ඩයමන්ඩ් කස්ටේන සුදේෂ් තමයි සම්පූර්ණ මේක හැන්ඩල් කරේ එතකොට. එතකොට ඔය තිබ්බ බැංකු account එකම තමයි ඉඩක් තිබ්බේ. මේ account එක account එක. අපි සල්ලි ගන්නේ ඒක. ඊට දාලා යන්නේ අන්තිම සුදේෂ් මේ මොකද්ද අන්න සල්ලි එක්කම ගන්නවා. කමිෂන් යන්නේ මේ අත් අත් යනවා කැෂ් එක යනවා. දැන් ජීවිතේ නෑ ඉඩක් තිබ්බේ. බලසක් නැහැ. දැන් පොඩක් එක වැඩි. ඊට පස්සේ මේ සුදේෂ් කර සල්ලි ගන්න බැරි වුණා. කියලා කිව්වා. ඒකත් හරි එන සල්ලි අහන්න දෙන්නත් බැහැ. මේ අද්දි විශේෂයෙන්ම පිරමිඩ් ජාවාරමක් සම්බන්ධව අද කියන්නේ මේක ෆාස්ට් රිසයිකල් නොහොත් S3C කියලා යන්නේ. ඒවල මේක කරන්නේ ෆ්‍රැන්සිස් හෙට්ටිගේ අනිල්. එහෙම නැත්නම් අනිල් බණ්ඩාර. එහෙමත් නැත්නම් කසුන් බණ්ඩාර, අනිල් බණ්ඩාර. මේ හැම නමකින්ම පෙනී ඉන්න පුද්ගලයා සහ පිරිස තමයි මේ ගේම් එක දෙන්නේ. මේක කාලාන්තරයක් තිස්සේ ක්‍රම වෙනස් කරමින් වෙනස් කරමින් නම් වෙනස් කරමින් ඔබව රට රවටමින් ක්‍රියාත්මක වෙනවා. එයට නීතිය නම් මෙවරවත් ක්‍රියාත්මක විය යුතුයි. මෙය නවතා දැමිය යුතුයි කියන තැන ඉඳන් අන්න එතෙන්ට සිස්ටම් එක චේන්ජ් විය යුතුයි කියන තැන ඉඳගෙන net fm බැලුංගල සිස්ටම් චේන්ජ් මෙලෙස අනාවරණය කරනවා. මේ කරන්නේ මේ එක තැනක එක්තරා ආයතනයක විතරක් ඉඳගෙන නෙවෙයි, රට වටේම මේ ජාවාරමේ දැලේ ඉන්න ඉවරයි. ඊට උදාහරණ අපිට දුරකථනයෙන් කතා කරන හිතවතුන්ගෙන් ලැබෙනවා. බදුලෙන් කතා කරනවා හිතවතෙක්. අයිබෝවන්. අයිබෝවන්. සුබෝදසන කියන්න ඔබතුමාගේ අදහස. සුබෝදසන මටත් දැනගන්න ලැබුණා මගේ යාළුවෙක් මාගෙන් ඔය පාස්ටි සයිකල් එක ගැන මට ජොයින්ට් වෙන්න කියලා. ඊට පස්සේ මට ඔයගෙන ප්‍රයෝගික ප්‍රසන්ටේෂන් කරනකොට මට හිතුණා මේක මේ පිරමීඩ් සිස්ටම් එකක් කියලා මට පොඩ්ඩක් හිතුණා. ඒ ගැන මම ලීගල් හොයලා බලන්න මම මහ බැංකුවට කතා කරා. ඔව්. එයාලා කියනවා මේගොල්ලෝ පෙන්නනවා මෙන්න මෙහෙම මේ අනුමැතිය තියනවා රජයේ ලාංඡනයක් එක්කලා ඒක පෙන්නනවා. ලීගලි. ඊට පස්සේ මම මහ බැංකුවට කතා කරා. මහ බැංකුවෙන් මාව සෙක්ෂන් 8කට විතර දැම්මා. ආර සෙක්ෂන් එකෙන් අහන්න මේ නම්බර් එකට කතා කරන්න මේකෙන් කතා කරන්න මෙහෙම. කතා කරලා අවසාන සෙක්ෂන් එකෙන් කතා කරනකොට ෆෝන් එකේ රින්ච් යනවා. ෆෝන් එක උස්සන්නේ. ඔව්. ඉතින් මේකට මේක රජය දැනුවත් කරන දෙයක්ද කියලා මට සැකයක් තියෙනවා. හොඳයි. මේ ප්‍රශ්නය ඇත්තම කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. මොකද මේ කරන උදවිය චාමික බොහෝ වෙලාවට විවිධ දේශපාලනඥයන්ගේ නම් පාවිච්චි කරන ඕන එකක දෙන්න ඡායාරූප පෙන්නනවා. ජනප්‍රිය පුජ්‍යලයන් සමහරලාවට නිලධාරීන් මේ විවිධ තනාති නම් වල ඉන්න උදවිය මේ උදවියවත් පාවිච්චි කළා. සමහරලාවට රාජ්‍ය ලාංඡනය පාවිච්චි කළා පෙන්නන මෙන්න අපි ලියාපදිංචි ආයතනයක් කියලා. හැබැයි තියෙන්නේ සාමාන්‍ය ව්‍යාපාර ලියාපදිංචියක් විතරක් වෙන්න පුළුවන්. සමහරලාවට සමාගම් මැදුරේ සමාගම් ලියාපදිංචියක් විතරක් වෙන්න පුළුවන්. හැබැයි පිරමීඩ් කරන්න කියලා රාජ්‍ය ලාංඡනය සහිතව අවසර පුආයතන එකක්වත් ලංකාවේ නැහැ. එහෙම අවවාවිතා කරපු තනතුරු නිලධාරීන් වගකිවයුත්තන් කවුද කියන එකත් අද අනාවරණය කරනවා. එතකොට මේ සිද්ධියත් එක්ක මේ අනිල් බණ්ඩාරගේ ලයින් එක කොහොමද වෙන්නේ කියන එක එයාගේ ප්‍රසන්ටේෂන් එකකින් එයාම කියන කතාවක් මේ. මම සරල උදාහරණයක් දෙන්නම් ඔයාලට මේක තේරුම් ගන්න. ලංකාවේ මිනිස්සු හරි කැමති තමන්ට වෙච්ච කරදරයක් තව කාට හරි කලින් වෙලා තියෙනවනේ. එයා ඒක තුල හිත හදාගන්න ලෑස්ති. සරලව කිව්වොත් කවුරු හරි කෙනෙක් දුවගෙන ඇවිල්ලා මං ගාවට ඇවිල්ලා අහනවා. මාර කේස් එක බලන්නකෝ. මගේ ඔෆර්ස් එක නැතිව රුපියල් 1500ක් තිබ්බා. මාර වැඩේ කියලා අවුලෙන් එනවා. මං එයාට ශනිකව කිව්වොත් සීරියස්ලි මගේ ඊයේ රුපියල් 10000ක් විතර ෆර්ස් එක නැති වුණා බ්‍රදර් මට පට් අවුට්. අන්න එයා ශනිකව ලෑස්ති වෙනවා එයාගේ 1500 අමතක කරන්න. අම්මට සිනුමුට මට වැඩිය ලොකුට කියලා. ඒක ලංකාවේ හැටි. ශනිකව එයා ඒකට හිත හදාගන්න ලෑස්ති ඊට වැඩිය ලොකුවට වාට කියලා වෙලා කියන. එහෙනම් ඔයා මෙයාට දෙන පළවෙනි ආන්සර් එක මොන ප්‍රශ්නය ඇහුවත් ඔළුවේම තියාගන්න. මචං ඔයා හොඳම හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. මටත් ඔය ප්‍රශ්නේ ඔය විදියටම තිබ්බා. මට හිතාගන්නත් බෑ ඔයාට මේ ටික මෙච්චර හොඳට තේරුණා කියලා. මේ ප්‍රශ්නේ මේ විදියට ඔයා අහපු එක ගැන මචං මටත් ඔය ප්‍රශ්නේ ඔය විදියට තිබ්බා. මමත් මචං මේ කම්පැනි එකේ එමෙතන් මගේ ලීඩර් මගේ බිස්නස් පාට්නර්ව හම්බෙලා මචං මං ක්ලියර් කරගත්තා. මං ඔයාට අන්න ඒ උත්තරේ දෙන්න. රයිට්. මං හිතනවා ඔයාට හඳුනගත්තා කියලා. එහෙනම් මේක කටප
සූදානම් කරලා තියාගන්න කවුරු කොතන මොන ප්‍රශ්නයක් ඇහුවත් ඔයා දෙන්න ඕන ආන්සර් එක ඔයා ඇහුවේ හොඳම හොඳ ප්‍රශ්නයක් මට මාර හැපිවා මේ කවුඩ් එකත් එක්ක ඔය වස්සේ අහපු එක මේ කවුඩ් අනිත් අයටත් ආන්සර් දෙන්න පුළුවන් හොඳ ප්‍රශ්නයක් ඔයා ඇහුවේ හැමෝම වෙනුවෙන් ඔයාගේ ප්‍රශ්නේ අහපු එක ගැන මම ඔයාලට ස්තුතිවන්ත වෙනවා මටත් ඔය ප්‍රශ්නේ ওই විදිහටම තිබ්බා මම මගේ බිස්නස් පාර්ට්නර්ත් එක්ක කතා කරලා ඔක ක්ලියර් කරගත්තා මෙන්න බලන්නකෝ ඔයා ඊයයි දෙන්න එකතු වෙලයි දැන් ප්‍රශ්නේ උත්තරේ ගන්න එයා ඔයාගෙන් අහන්නෙත් නැහැ ඔයා යාට කියන්නෙත් නැහැ මේ බලන්නකෝ කියලා ඔයා එයාගේ පැත්තින් දගෙන දැන් කතා කරා රයිට් එහෙනම් ඔන්න ඔහොම තමයි අනිල් බණ්ඩාරගේ ගේම් එක දෙන්නේ ඈ එතකොට දැන් එයා හොඳ sannivedakaya ඒ sannivedaniya පාවිච්චි කරන්නේ ජනතාව අගතියටපත් වෙන මේ වගේ වැඩේට කියලා රංගන කිව්වනේ ඉස්සෙල්ල net fm බැලුම් ගල උත්සාහ කරා දුරකතන ඇමතුම් බර ගාණක් ගත්ත අනිල් බණ්ඩාරට sms පණිවිඩ whatsapp එකේ හෙව්වා ඒකේ හොයාගන්න නෑ දැන් ඈ දෙන්න පුළුවන් හැම ක්‍රමයකටම පණිවිඩ දුන්න අනිල් බණ්ඩාර එක්ක පොඩ්ඩක් කතා කරන්න හැබැයි ඔබ ආවේ නෑ අනිල් බණ්ඩාර එන්න net fm බැලුම් ගල එක කතා කරමු අපි වාලුගේ වළම් බිනින්න කැමති නෑ ඔබට අවස්ථාව දෙන්න කැමති මොකද්ද ඔබ කරන්න කියලා බලන්න එන්නකෝ ප්‍රශ්න කරන්න අපේ ප්‍රශ්න වලට පුළුවන් නම් උත්තර දෙන්නකෝ අද දවස ඇතුළත එන්න අන්න එහෙම නාවොත් තව වෙන දවසක එන්න කතා කරමු අපි දැන් ඒ ඇවිල්ලා චාමික ඔයාවත් දැලේ දා ගන්න හදයි දන්නේ නැහැ මේ විදිහට මොලේ හොදලා තෙල් බෙදලා තෙල් ගහලා ඔය තියෙන උපක්‍රම ටික පාවිච්චි කරලා එහෙමත් කරන්න බැරි නැහැ කියලා මේ කියන කතාව ඇහුවට පස්සේ තේරෙනවා මචං බොය කියන විදිහට ඕක යනකොට අලවි වෙලා අන්තිමයට මොකද වෙන්නේ ඌ අනාථ වෙයි නේද මචං මේක පොදු ප්‍රශ්නයක් මචං ඔහමම ගියාම ලංකාවේ මිනිස්සු ඉවර වෙයි ලෝකේ ඉන්න මිනිස්සු වෙච්චරයි මචං ගලන් හදලා බල්ලිවල ඉවර වෙයිද අන්තිමයට මොකද වෙන්නේ මචං හොඳම හොඳ ප්‍රශ්නයක් උඹ ඇහුවේ මටත් ඔය ප්‍රශ්නේ ඔය විදිහටම තිබ්බා මට මාර හැපිය උඹ ඔක හපේක ගැන මගෙන් කෙලින් රයිට් මචං උඹ දන්නවද ලෝකේ මීට අවුරුදු 20කට 30කට කලින් තමයි ඉන්සුරස් දෙන්න පටන් ගත්තේ ලෝකෙ පුරාම ඉතින් ඉන්සුරස් කම්පැනි කොච්චර විතර තියෙනවද ලංකාවේ මචං 20ක් 30ක් විතර දන්න කාලේ ඉඳලා අවුරුදු 14ක් 15ක් මචං මේ කම්පැනිස් වලින් හැමදාම උදේට මිනිස්සු එළියට දානවා ලංකාවේ ජනගහණයට ඉන්සුරස් දෙන්න. මුළු ලංකාවේම ජනගහණයෙන් තාම මචං 100ට 15කටවත් ඉන්සුරස් දී ගන්න හම්බෙලා නැහැ. පෞගිය අවුරුදු 25 30 ඇතුළත. ඔබ දන්නවා උදේ හැමදාම මචං බෙහෙරාර ඩ්‍රයිවිං ලයිසන් ඉෂු කරනවා. උදේට කොච්චර ලොකු පොලිමක් ඉන්නවද කියලා දන්න. මචං මුළු ලංකාවටම දන්න කාලේ ඉඳලා ලයිසන් ඉෂු කරලා මුළු ලංකාවේම ජනගහණයෙන් 100ට 7කට විතරයි තාම මචං ලයිසන් තියෙන්නේ. එතකොට මචං මේක පරිභෝජනය කරන නිෂ්පාදනය. එහෙනම් පරිභෝජනය කරන නිෂ්පාදනයක් හම්බෙලේම යූස් කරලා වරහම ඉවරයි. එතකොට නැවත 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 අවශ්‍ය කරනවා එම නිෂ්පාදනයේ පාවිච්චි කරන්න. එතකොට මේක ඇට්‍රැක්ටිව් ප්‍රොඩක්ට් එකක් වගේම හැම පුද්ගලයෙක්ම ශනිකව ඇඩික්ට් වෙන ප්‍රොඩක්ට් එකක්. හැම කෙනෙක්ම ආසාවෙන් මුළු ෆැමිලි එකම යූස් කරන ප්‍රොඩක්ට් එකක්. වසරකට එකපාරක් දෙපාරක් තුන්පාරක් නෙමෙයි මචං දහසරයක් හරි හැමෝම සතුටෙන් ගිහින් යූස් කරන ප්‍රොඩක්ට් එකක්. එහෙනම් කොතරම් නිෂ්පාදන ප්‍රමාණයක් තිබ්බත් මචං කවදාවත් අලෙවි කරලා ඉවර කරන්න බෑ. එහෙම ඉවර වෙන්නේ නෑ. අන්න එහෙම තමයි ඉතින් එයා කියන්නේ. හැබැයි මේ ලංකාවේ ඉදා ඉඳන් අද වෙනකන් net fm බැලුම් ගලින් මේ අනාවරණය කරපු පිරමිඩ් ජාවාරම් වල මිනිසුන්ට මොකද උනේ කියලා රටක් දන්නවා. හැබැයි තව දුරටත් රට දැනුවත් විය යුතුයි. ආ රංගන කිව්වනේ චාමිකගේ මොලේ හොදන්නත් පුළුවන් කියලා. ඒ තරම් දක්ෂයෙක් කියලා. අනේ මං හරි ආසාවෙන් ඉන්නෝ බලාගෙන අනිල් බණ්ඩාර එනකම් මගේ මොලේ හොදන්න. එන්න අනිල් බණ්ඩාර නැවතත් ඔබට ආරාධනා කරරෝ. ඈ දැන් එතකොට මේ ලයින් එක යද්දී මේ තාක්ෂණික භාවිතාවක් තියෙනවා මේ ගේම් එකේ. තාක්ෂණිකව ලයින් එකක් අල්ලනවා අනිල් බණ්ඩාරලා මේ F3C එකට fast 3 සයිකල් එකට ඈ අන්න ඒ සම්බන්ධයෙන් දැනුවත් එක් කතා කරනවා ඔහු සහන් ප්‍රමෝද් අනිල් බණ්ඩාරගේ fast 3 සයිකල් කියන එක කලින් ඉන්දියාවේ කියන එක ගේනවා මෙතන එයාලගේ ඉන්න ට්‍රිවෝනින් මැට්‍රික් සිස්ටම් එකක් ගැන ওই සිස්ටම් එක ඉන්දියාවේ තිබිලා තිනවා ඔක මුලින්ම ඇවිල්ලා තින්නේ බ්‍රිටිෂ් අයිලන්ඩ් වලින් ඒ කියන්නේ fast3cycle.com කියලා තමයි කලින් තිබිලා තින්නේ මේක මේ බිස්නස් එක කරලා තින් තරුන් ශ්‍රීකා කියලා ඉන්දියාවේ කෙනෙක් එයා fast3cycle.com කියන නමින් තරංග ගිහින් තිනවා ඉන්දියාවේ මේ බිස්නස් එක network marketing කියලා තමයි තරංග ගිහින් තින්නේ හැබැයි එතන තිබිලා තිනවා රිවෝලින් මැට්‍රික් කියලා concept එකක් ওই concept එක ඩිරෙක්ට්ලිං ඇසෝෂියේෂන් එකෙන් ෆේල් වුණා concept එක කොහොමද ඉන්දියාවේ දී තරුන් ශ්‍රීකාව ඇරෙස්ට් කරනවා ඒ රිවෝලින් මැට්‍රික් එක තමයි අනිල් බණ්ඩාර මේ ලංකාවට ගෙනල්ලා කරගෙන යන්නේ දැන් කොහොමද එහෙම කියන්නේ හරියටම ඒ කියන්නේ YouTube එකේ තියෙනවා TVI Express කියලා ගෙවුවට පස්සේ එයාලගේ business presentation තියෙනවා ඒ presentation බලුවහම ලංකාවේ මේ fast recycle එකේ කරන presentation දෙකම සමාන ඒ කියන්නේ අර අපි එයාලට පහර දෙනවත් එක්ක එයාලා ඒ වෙනස් කරගෙන තියෙන සමහර දැන් ඒ අර ගැලපීම් තාමත් තියෙනවා ඒ කියන්නේ club break එකේ මේ system එකේ ඔක්කොම fast recycle.com කියන මේ business එකට සමානයි අනිත් එක අනිල් බණ්ඩාර කියන විදිහට එයාගේ 2018 පටන් ගත්තේ කියන්නේ fast recycle එක එයාලගේ website එකේ දාලා තියෙන 2018 ඉඳලා 2021 කියලා. ඒක සාමාන්‍යයෙන් website එකේ එකට දාන්න ඕනේ business එක පටන් ගන්න කිව්නේ. මෙයා මෙතන දාලා තියෙන 2018 ඉඳලා 2021 ඒ කියන්නේ එතකොට
එතකොට ඉතින් පැහැදිලි වෙන්නේ මෙයා සයිපෝගෙට් එක තමයි මෙතනදී ආපහු වෙනස් කරගෙන තියෙන්නේ. කියන්නේ සයිපෝගෙට් EC එකේ කියන්නේ හොටෙල් පැකේජ් එකක් ඒකෙත් දුන්නේ. ඒ හොටෙල් පැකේජ් එකේ ප්‍රයිස් වෙනස් කරලා නම් වෙනස් කරලා තමයි මෙයාල දැන් මේ අලුතෙන් බිස්නස් එක පටන් ගන්න තියෙන fastrecycle.club කියලා. බැලුම් ගල සිස්ටම් එක වෙනස් කරමු. මේගොල්ලන් ප්‍රොඩක්ට් එක තියෙනවා නෙට්වර්ක් එකට කියනවා. අතර මේගොල්ලන් ප්‍රොඩක්ට් එක විකුණන්න ඕන නම් ප්‍රොඩක්ට් එකේ මිල තරංකාරී නැති කිම හොටල් පැකේජ් එකක් ගත්තොත් හොටල් පැකේජ් එක මේගොල්ලන් වැඩි කරන්න හැදී එක ලෙවල් එකකින් පස්සේ තරංකාරී මිලකට යනවා නම් මේගොල්ලන් සාමාජිකත්වේ නම් මේගොල්ලන්ට පුළුවන් හොටල් පැකේජ් එක මොකක් වුණත් කමන්නේ. හැබැයි අර විකුණන්නේ සාමාජිකත්වේ නම් සාමාජිකත්වේ මහා ආකර්ෂණීය කරගත්තොත් මේගොල්ලන්ට පුළුවන් සාමාජිකත්වේ තැනලා එන්න මේකට આવොත් හම්බ කරගන්න පුළුවන් කියලා කියන්නේ. එතකොට කීයුණක් කමන්නේ අර එන්ට්‍රි බැරියර් එකක් විදිහට තියෙන ප්‍රොඩක්ට් එකම මිස් වෙනවා. එතකොට මොකද කරන්නේ? ඒගොල්ලන්ගේ මේ සමාජිකත්වයේ ඉවන්න ඕනකින් නම් මේගොල්ලන්ට එකමක මේ සමාජිකත්වය ආකර්ෂණය කරන්න තියෙන එකම ක්‍රමය සමාජිකත්වයේ අතුරාව කොන් ප්‍රතිලාභයක් දෙන්න එක. ඒතර මේකල මොකද කරන්නේ? එක ප්‍රොඩක්ට් එකක් අතුරට ඉන්නන කේස් තියෙනවා මේ ප්‍රොඩක්ට් එක අනිවාර්යෙන් අරන් එන්න කියලා ජීවිතේට එකපාරක් කරගන්න අපේ සමාජිකත්වයේ දෙනවා. එතකොට ඒන ප්‍රොඩක්ට් එකේ අතුරටත් බලන්නේ ප්‍රතිලාභ ගන්නවා. එතකොට වැඩි ප්‍රමාණයක් ප්‍රතිලාභ දෙනවා කියන්නේ නිකම්ම මේ ප්‍රොඩක්ට් එකේ මිල වැඩි වෙනවා. මොකද අර ප්‍රතිලාභ වලට හැන්නෝ එකක් ජෙනරේට් වෙන ප්‍රොඩක්ට් එකෙන්ම වෙන ප්‍රතිලාභ අල්ලි බැරින්නේ. එතකොට මොකද වෙන්නේ? මේගොල්ලන් ඒ වගේම පිරමීඩකම ප්‍රොඩක්ට් එක නිකම්ම ගණන් වැඩි වෙනවා. මොකද ඒකෙන් එහෙම කලේ නැත්තම් අර සමාජිකත්වයේ ආකර්ෂණීය වෙන මෙතන කොබන්ද දුවනවා. ඒතකොට අවසානයේ මේගොල්ලන්ගේ ඔය කියන සිරල්ම සමාජිකයෙන් වෙන්නේ මේගොල්ලෝ ඔය ප්‍රසන්ටේෂන් හැම එකම ඕනම ප්‍රසන්ටේෂන් එකක් බලන්න ඒගොල්ලෝ සම්බිදාව මේ සමාජිකත්වය ගැන කතාවක් කියන්නේ එන්න අපේ ව්‍යාපාරයට ඇවිල්ලා ඔයගොල්ලන් හල්ලි ගන්න පුළුවන් මිත්‍රමය කරලා එහෙම දැක්කවා නැගත්තා. මොකද ලොකුම කතාවක් කියලා සමාජිකත්වය තමයි ආකර්ෂණය කරන්නේ. එතකොට අපි පොයින්ට් එකක් ඉද නීතිය තර්ක කරනවා මිල වැඩි මේක භාණ්ඩයේ සම්බන්ධ ප්‍රශ්නයක් කියනවා නෙමෙයි මේක පිරමීඩ වෙන්නේ මේක නම් එම්එල්එම් වල තියෙන අර නෙට්වර්ක් එක කියන පාටකට මිනිස්සු ගැදීම සුලභ වෙන ප්‍රතිලාභ ලබනවා. එතකොට මේ ලංකාවේ නීතිය නෝ ඕනෑම යෝජනා ක්‍රමයක මූල යෝජනා ක්‍රම නෙමෙයි ඕනම සංවිධානයක මිනිස්සුන් එක්කට මිනිස්සු ගත්තාම ඇතුළේ ඉන්න අය ප්‍රතිලාභය යනවා නම් ඒක නීති විරෝධී. අන්න ඒ විදිහට තමයි මේ ෆාස්ට් රීසයිකල් එකේ වැඩේ වෙන්නේ. එතකොට ඒක කොහොමද පිරමීඩ් ලක්ෂණ වලින් හෙවි කියලා ඔබට ඉතාම පැහැදිලි මේ අනිල් බණ්ඩාරම කියපු කතා එක නේද? ඔව් ඒ වගේම අපිට කතා කරන බොහෝ දිනකුත් ඒකට උදාහරණ සපයනවා. අපිට පන්නේ පිටින් කතා කරන ජයසිංහ මහත්මයා අයබෝන් සුබෝදෑසනක්. සුබෝදෑසනක්. මමත් Facebook එකෙන් බලුවාම ඔක තිබ්බා ව්‍යාපාරයක් කියලා. ඉතින් ගෙදර ඉන්න හින්දා කියලා මම නිකන් බැලුවා. බලනකොට අන්තිමට කෝල් කරලා ඉවරලා ඔය ප්‍රසන්ටේෂන් එක කියලා පැය 3ක් කියලා පැය 5ක් කාලයක් මෙයා වුණා. මම ඒත් මොකද්ද කියලා දිනේ කළා. බලන ඔය කියන විදිහටම තමයි රඟපෑම. හොඳද? ඊට පස්සේ මේක නිතර නිතර කෝල් කරනවා. මට මේ පැකේජස් තියෙනවා 5000ට තියෙනවා එක 50000ට එකක් තියෙනවා 100000ට එකක් තියෙනවා 150000ට එකක් තියෙනවා කියලා. දේරෙන්න බැරුවට ගන්න මෙහෙමයි කියලා. ඊට පස්සේ මගේ පුතා කියනවා පුතා ටිකක් ඕක අඳගෙන එක්කන් ගියා. දැන්වත් තියෙන ළමෙක් ඉගෙන ගන්න ළමෙක් කියලා තේරෙනවා තේරෙනවා මේක මේ පිරමීඩයක් වංශාවක් අම්මට තේරෙනව නේද? අපි net එකෙන් නිතරම අහනවනේ වගේ වැඩසටහන් කියලා කිව්වා. අපි මොකම මම බැලෙන්න නෙමෙයි මාස්මයි මොකද්ද කියලා අධ්‍යයනය කරන්නයි මටත් ඕන උනේ. ඊට පස්සේ මට කිව්වා මිස් හල් මං කිව්වා මට සල්ලි නෑ සල්ලි නැති හින්දා තමයි මං ඕකට බැලෙන්න හදන්නේ කියලා. ඊට කිව්වා මිස් කයින් හරි ඉල්ලන්නක මං කිව්වා අපෝ මට ඉල්ලන්න බෑ. එන මිස් රත්තරන් බඩුවත් ඉල්ල ගන්න ඕක මිස්ට ආය නෑ ඉල්ලමක් පෑදුනා වගේ කියලා කිව්වා. හොඳද? ඊට පස්සේ මට මං කිව්වා මං හරි මං බලන්නම් කියලා ඉල්ල තිබ්බට පස්සේ ආය පස්සේ දවසක ලේඩි කෙනෙක් කතා කළා. මන් නම කිව්වට කමක් නැත්තම් ඕනම් කියන්න. එහෙම නම කියන්න එපා. එතකොට මේ ඔබතුමියේ සඳහන් කරන්නේ ෆාස්ට් රීසයිකල් එහෙම නැත්තම් මේ F3C කියන එක සම්බන්ධවමද? ඔව්. ඔය Facebook එකේ තෝක ගියා. එක එක මේ විදිහට තමයි ඔක ඇඩ්වර්ටයිස් කරන්නේ. බලනකොට එක්කිනාමයි. මම ওই කීප දෙනෙක්ගේ දැම්මා. බලනකොට එක්කිනාම තමයි ওই කියන එකම තමයි. හොඳ ඊට පස්සේ මට එලේදි කිව්වා මිස් බය වෙන්න එපා. බය වෙන්න තුමි ආවෙන මමත් ඔහොම තමයි මේ ආඋනේ. ඔය විදිහටම තමයි ඔයගොල්ලෝ කියන විදිහටම තමයි කිව්වේ. ඊට පස්සේ මං කව ඔයගොල්ලෝ හෙඩ් ඔෆිස් එක කොහොමද තියෙන්නේ? කොහෙද තියෙන්නේ? අයියෝ මිස් ඔක තියෙන්නේ මහරගම කව. මහරගම මගේ කොහෙද කියලා. මං පන්නේ පිටින් දෙති මං දන්නවනේ. ඊළඟ මහරගම පොලිසියස් එක. මං කො පොලිසියස් එක. අර මිස් මහරගම පොලිසියස් එක කීල්ස් එකට මෙහා පැත්තේ බිල්ඩින් එක ගැ. දැන් ඔබතුමා උනත් දන්නවා මහරගම පොලිසිය ඉස්සරහා තියෙනවද කීල්ස් එක. එතන බිල්ඩින් එක. මං කව හරි. මට දැන් ඕගොල්ලන් කවුද කියලා තේරෙනවා. ඕගොල්ලෝ එහෙමනම් මට දැන් හම්බ වෙනවනේ මුදල. ඒ මුදලෙන් ඕගොල්ලන්ට කැපෙන විදිහට කැමති නම් මට කතා කරන්න ආයි කතා කරන්න එපා කියලා මං තිබ්බ. ඊට පස්සේ නම් කතා කළේ නැහැ. අන්න වැඩේ. ඒක තමයි උපක්‍රමය. ප්‍රතිලාභ ලැබෙනවා නම් මට හම්බ වෙන තියෙන ප්‍රතිලාභය ඕගොල්ලෝ තියාගෙන මාව සම්බන්ධ කරන් වැඩිපුර ප්‍රතිලාභයක් තුනොත් දෙන්න කියලා කිව්වට පස්සේ අතෑරලා දාන්න සිද්ධ වෙනවා. අන්න එතරම්මයි. සවිඥානික විය යුතුයි. නියමයි. මේ ලබාගත්තු දැනුම, මේ අත්දැකීම තවත් කෙනෙකුට හුවමාරු කිරීමයි වැදගත් වෙන්නේ. අනිවාර්යයෙන්ම. ඒකට උත්තරය අපිත් කරමින් ඉන්නේ. අලෙවිකරණය සම්බන්ධව දැනුවත් වෙලා තිබෙනවා මේ ෆයිසුල් ඉෂාන්.
මේ හුගේ කතාව. විද්‍යාවලින් කරන ගොඩක් කම්පැනි පටන් ගත්ත කාලෙදි මේක තිබුණ නෙට්වර්ක් මාකටින් කියලා. ඊට පස්සේ නෙට්වර්ක් මාකටින් කියන කන්සෙප්ට් එකට තිබ්බ නම කැත වුණා. ඊට පස්සේ ඒගොල්ලෝ ආවා මල්ටි ලෙවල් මාකටින් කියන වෙන කන්සෙප්ට් එකක් නමක් කියාගෙන ආවා. ඒ කියන්නේ නෙට්වර්ක් මාකටින් වලට පොඩ්ඩක් එහෙම සමාන කන්සෙප්ට් එකක්. එතකොට ඒකත් දැන් හැමෝටම දැන් ওই නම් ටික ගන්න හිඳ දැන් යූස් ඇන්ඩ් රෙකමන්ඩ් වර්ඩ් ඔෆ් රිවෝල්වින් මැට්‍රික්ස් බයිනරි ප්ලෑන් නේම එක එක ඒ කියන්නේ මාකටින් වල ඇතුළෙම තියෙන සේල්ස් ටෙක්නික් එකකින් එක පරුත් නම් ටිකක් හදාගෙන ඒගොල්ලෝ එනවා. එතකොට දැන් මේ ඒ කියන්නේ රියල් නීඩ් එකක් ඇති වෙන්න ඕනේ. දැන් මෙතනදී මේගොල්ලෝ කරන්නේ පාරිභෝගිකයා මොකක්ද කවුරු හරි එක්කෙනෙක්, ඒ කියන්නේ ඉන්න නෙට්වර්ක් එකේ ඉන්න එක්කෙනෙක් යාළුවෙක් නැත්තම් නෑදෑයෙක් අරගෙන එයාගේ ඔළුවට දානවා ලක්ෂරි ලයිෆ් එක කියන නීඩ් එක. එතකොට මේ පාරිභෝගිකයාගේ නීඩ් එක වෙන්නේ ලක්ෂරි ලයිෆ් එක, එයාගේ තුන්චේගේ achievements ටික, එයාට සල්ලි හම්බ කරන්නේ අන්න ඒ කියන කැරක්ටර් එක දීලා අන්තිමට එයා ඔක්කොම ඒ කියන්නේ ඒක සැටිස්ෆයි වුණාට පස්සේ එයාට කියනවා මෙන්න මේ ප්‍රොඩක්ට් එක අනිවාර්යෙන් ගන්න ඕනේ අපේ නෙට්වර්ක් එකට ජොයින් වෙන්න නම් කියලා. අන්න එහෙම කැරක්ටරලේ කවණෙක් කෙනෙක් තමයි අනිල් බණ්ඩාර කියලා කියන්නේ. විවිධ ස්වරූපයෙන් විවිධ නම් වලින් මෙයා එනවා. මෙයාගේ ව්‍යාපාරෙත් එනවා. හොඳේ මේක පිරමීඩ. ඒක නිසා ඉස්සරහටත් එන්න පුළුවන්. දැන් අදින් පස්සේ ඕක නැහැ. අදින් පස්සේ නැහැ. මොකද හේතුව කියන්නේ දැන් මේව සම්බන්ධෝ නීතිය ක්‍රියාත්මක විය යුතුයිනේ. දැන් වසර ගණනාවක් තිස්සේ අනිල් බණ්ඩාර මේ වැඩේ එක එක නම් වලින් එක එක විදිහට කරගෙන ගිහින් තියෙනවා. ඒර පොලිසියවල සහ ඒ අදාළ වකුත්තැන් වල විශේෂයෙන් මහ බැංකුවට දැනුවත් කිරීම මේ සියල්ල තියෙනවා. හැබැයි අනිල් බණ්ඩාර යන්තම් සූක්ෂම වැඩේ පොඩ්ඩක් එහි පැත්ත මේ පැත්ත මාරු කරලා පෙල්ලලා කරගෙන යනවා. ඒක ඒ తත්වය රටේ තව දුරටත් තිබුණොත් මේ අපේ ආර්ථිකය මැරෙනවා. මොකද මේකට මිනිස්සු අහු වෙනවා. ඒ අහු වුණාට පස්සේ තමයි අන්න එහෙම අපේ රටේ ආර්ථිකය මැරෙන තැනටම වැටෙන්නේ. මොකද මේක EU විශාල මාෆියාවක් ලෝකයේ පුරාම ක්‍රියාත්මක වෙන. ඒකට මේ අල්ලපු රටේ ඉන්දියාවේ මේ කියන පිරමිඩ් ජාවාරම් සම්බන්ධව තියෙන ආයතන 21ක් තහනමට ලක් කරලා තිබෙනවා. අන්න එතන මේ fastrecycle.com එක තියෙනවා. එතකොට ඒක පොඩ්ඩක් වෙනස් කරලා තමයි මේ අනිල් බණ්ඩාර ඔහු කියන්නේ මේ ඔහුම තමයි මේක හැදුවේ කියලා. ඒ එහෙම එකක් නෑ. මේවා කොපි. ඉතින් රටේ ලෝකේ ඉන්න ඔක්කොම ජාවාරම් කරුවෝ ටික එකතු වෙලා තමයි මේ ගේම් එක ගහන්නේ. කට්ටිය හොයාගන්න. අර ලෙක්චර් රෝල්දී අනිල් බණ්ඩාර කියන්නේ මෙහෙම. බලන්න මම ඔබට දෙන්නේ හොයලා දුන්නොත් ඔබ ලෑස්තිද මාත් එක්ක මේ වැඩේ කරන්න. එහෙනම් යාර වෙන ප්‍රශ්න නැත්තම් යා කියන රයිට් ඕකේ ඔබ හොයලා දෙනවා මට ප්‍රශ්නයක් නැහැ මම කරන්නත්. දැන් යාට තියෙන ප්‍රශ්නේ දෙන්නේ හොයා ගන්න බැරි වෙනවා. ඔබ රයිට් ඕකේ මචං මම දෙන්නේ දෙන්නම් ඔබට ලෑස්ති වැඩේ කරන්න. දැන් යාට ප්‍රශ්නයක් තියෙන විදිහ නැහැ. එහෙනම් අන්න කන්ටැක්ට් ලිස්ට් එක අදලා එයාගෙන්ම කන්ටැක්ට් එක එලියට අරගෙන වැඩේට අත ගන්න. රයිට්. ඊළඟට දැන් අවසානයේ ආදානවා මාරාන්තික තොණ්ඩුවක් ඔයා ගලුවට. රයිට්. මම වැඩේ පටන් ගන්නම් මචං. උඹ මේට මේ බිස්නස් එක ගරන්ට් කරනවාද? දැන් කොහමද? ඔක්කොගෙම බේරුණා දැන් ඔයා මොනවද කරන්නේ? එයා සල්ලි දාන්නේ ඔයා හින්දා. යා කෑෂ් දාලා ප්‍රොඩක්ට් එක පර්චේස් කරන්න හදන්නේ ඔයා හින්දා. ඔයාගේ බිල්ලට මාළිකුත් දාලා තමයි දැන් මේ වැඩේ කරන්න හදන්නේ. දැන් ඔයා මම දන්නවා ඔයා කම්පැනි එකට ආදරේ. ඔයා මේ බිස්නස් එක හින්දා මාර හැපි. අපි දන්නවා මේ කොරෝනා එකේදිත් ඔයාලා 750කට බය නැතුව ඉන්නවා මේ කියලා එන්ජොයි කරන මේ කම්පැනි එක හින්දා. ඔයා ඒ තියෙන මොරල් එකට මොනවාද මම මන්නේ කියන්නේ ගහපන්. ඔයා ඒ වෙලේ සයින් අප් කරන්න හදනවා. මෙන්න මෙතන තමයි ඔයා කරන ලොකුම වැරද්ද කරන්නේ. එතනදී ඔයා එයා මේ ව්‍යාපාරයේ වැඩ කරන්න එන්න හදන මිනිහව මොට්ටේ කළා. පැත්තකින් තියෙනවා. ඔයා යාට දෙනවා ගැරන්ට් එකක්. කමිට්මන්ට් එකටයි ගැරන්ට් එක දෙන්නේ. මොකද්ද කමිට්මන්ට් එක? රයිට්. මම උඹට ගැරන්ට් කරන්නම් බිස්නස් එක. හැබැයි මචං මෙන්න මේ ටික උඹ කරන්න ඕනේ. මොනවද? සතියේ දවස් 3ක් විතර මචං අපේ Zoom ට්‍රේනින් යනවා රෑට මේ දවස්වල. උඹ මේ Zoom ට්‍රේනින් ක උපරිම පැයයි තියෙන්නේ මචං රෑට. උඹ මේකට එකතු වෙන්න ඕන ලෝකෙ කොහේ හරිද? උඹේ හොඳම 10 දෙනාටවත් කන්ටැක්ට් ලිස්ට් එක හරහා කතා කරලා මාත් එක්ක ලෑස්ති වෙන්න ඕනේ මචං. උඹ ප්‍රසන්ටේෂන් ටික කරන්න යන්න. මම ඒ වார்த்தාවේ බාර ගන්නම්. මට මේකේ ඉන්විටේෂන් එක දීලා අපොයින්ට්මන්ට් එක විතරයි උඹරන් දෙන්න ඕනේ. උඹ ඒකට මට ගැරන්ට් කරන්න ඕනේ. කමිට්මන්ට් එක දෙන්න. හැමදාම උදේට මචං උඹට කෝල් එකක් දෙන්න ඕනේ. අන්න එහෙම තමයි මේ දැලේ එලා ගන්න අපේ අහිංසක ජනතාව රවට්ටන්නේ. එහෙම රවට්ටන්න උත්සාහ දරපු බොහෝ දෙනෙක් අපිට දුරකථනයෙන් කතා කරනවා. රංග මහත්මයා හෝමගමින් අයබෝන් සුබදාසනක්. සුබදාසන බැලුම්ගල. දැන් මටත් මේකට ඉන්වයිට් එක හම්බුණා මේ ආරක්ෂක අංශයේ වැඩ කරන එක්කෙනෙක් කියලා. දැන් අයියා කෙනෙක්. අපේ අම හිතන අවුරුදු 20 ගානක් විතර ඇති. මෙයාමට එන්න කිව්වා අමතර ආදායම අකු පැන තියෙනවා මල්ලි මෙන්න එහෙම එන්න කියලා. අර මේ ආරක්ෂක අංශ අදාළ පාර්ශවයේ නම සදාහන් කළා තමයි එන්න කියන්නේ. එයා විශ්වාස කළා.
මං ගිහිල්ලා බැලුවම පස්සේ මේකේ යන්නේ මාකටිං වැඩක්. හැබැයි මට එන්නේ ඔකේ අමතර ආදම කුපයන්න. බැලින්නම් අර එන්ට්‍රි බැරිය එක විදිහට තියෙන හොටෙල් පැකේජ් එක. රුපියල් 18000යි. ඉතින් මං බැලුවෝ මේ මට booking.com එකෙන් ගන්න පුළුවන්. මොකටද මේ 18000 දීලා ගන්නෙ? බැලින්නම් අර මේතර මේගොල්ලෝ මෙව කරන්නේ business opportunity එක මිසක් හොටෙල් පැකේජ් එක නෙමෙයි. ඊට පස්සේ බැලුවම පස්සේ මයාලගේ තියෙනනේ club breaking strategy එක. කියන්නේ club එක දැන් අපි දාපු සල්ලි වලින්ම තමයි club එක break කරද්දී මේ අපිටම ආයි සල්ලි දෙන්නේ. ක්ලබ් එකේ උඩටම ගිය කෙනාට 20000 දුක දාම් වෙනවා. ඔය යන්නේ අර අපි දාපු සල්ලිම තමයි. ඔව් එතකොට මේ ඔබතුමා සඳහන් කරන්නේ අනිල් බණ්ඩාර කියන පුද්ගලයා කරගෙන යන මේ ෆාස්ට් රීසයිකල් එහෙම නැත්නම් F3C කියන සිද්ධිය සම්බන්ධවමද? ඔව් ඒක ගැන තමයි අනිල් බණ්ඩාර ගැන ෆාස්ට් රීසයිකල් කියන මේ හෝටල් පැකේජ් වලින් කරන පිරමිඩ් ස්කීම් එක ගැන තමයි මේ කියන්නේ. අන්තිමට මොකද උනේ? අන්තිමට මම ජොයින් උනේ නැහැ. ඊට පස්සේ මොකද මේ ජොයින් වෙන්න බැහැනේ පිරමිඩ් එකට. ඊපස් දැන් මගේ ණය දාන්න වෙනවා, මගේ යාළුවෝ දාන්න වෙනවා, එහෙම නැත්නම් මටමයි සල්ලි දාලා එන්න වෙනවා. ඒ තමයි අත්දැකීම. ඒ අවබෝධ කරගන්න පුළුවන් වෙන්න තමයි අපි මේ ඔවුන්ගේ දේශද ඔවුන් මේ කරන ජාවාරම ඔබව රවට්ටන හැටි සියලු දේවල් පැහැදිලි කරනවා වගේම මේ අත්දැකීම් ලැබපු උදවේගී කතාවලුත් ඔබට අහන්න දෙන්නේ ඔබට ඇත්ත යථාර්ථයේ තේරුම් ගන්න. විරාමයකට යනවා. ඉක්මනින් එනවා. බැලුම් ගල සිස්ටම් එක වෙනස් කරමු. සිස්ටම් එක වෙනස් කළ යුතුයි මේ පිරමීඩ ජාවාරමෙන් රට ගලවා ගත යුතුයි කියන තැන ඉඳන් net fm බැලුම්ගල සිස්ටම් චේන්ජ් අවසාන භාගයට එනවා. එතකොට මේ සිද්ධිය සම්බන්ධයෙන්ම මොයේ අනිල් බණ්ඩාර කියන පුද්ගලයාගේ සිද්ධීන් සම්බන්ධයෙන්ම පැමිණිලි සෑහෙන තිබෙනවා ශ්‍රී ලංකා පොලිසිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ. ඔවුන් ණයට නීති ක්‍රියාත්මක කරමින් ඉන්නවා. අප කියන්නේ net fm බැලුම්ගල විදිහට අනිවාර්යෙන් මේකට හොඳින් නීතිය ක්‍රියාත්මක කරන්න මේක ලේසියෙන් නවත්ත ගන්න බැරි වෙලා තියෙන අවුරුදු ගානක ඉඳන් ගිය ජාවාරමක්. ඊට පස්සේ ශ්‍රී ලංකා මහ බැංකුවේ තිබෙනවා निराකරණ හා බලගැන්වීම් දෙපාර්තමේන්තුව. මේ පිරමීඩ් ජාවාරම සම්බන්ධවම හදපු එක. ඈ අන්න එතනත් එහෙම නීතිය ක්‍රියාත්මක වෙනවා. අපි කියන්නේ net fm බැලුම්ගල විදිහට අනිවාර්යෙන්ම මේක හොයලා මේ නීතිය ක්‍රියාත්මක කරන්න මොවුන් සහ මුලින්ම නවත්තන්න. දැන් මොවුන් මේ ජාවාරම කරගෙන යන්නේ විවිධ පුජ්‍යලයන්ගේ ඡායාරූප නම් පාවිච්චි කළා. හරියට. දැන් එක්තරා අවස්ථාවකදී මේ කොවිඩ් වසංගත නිසා ආධාර දෙන අවස්ථාවකදී පොලිස් නිලධාරීන් හම්බුණාන් පස්සේ කවුරු ප්‍රභූ කෙනෙක් හම්බුණාන් පස්සේ ටග්ගල අල්ලගත්ත ෆොටෝ එකක් ගහුවා. මෙන්න ප්‍රසන්ටේෂන් එකේ පෙන්නනවා. අපිත් එක්ක ඉන්නවා මෙන්න මේගොල්ලෝ. එහෙම කියලා පෙන්නලා පොලිස් ශ්‍රී ලංකා පොලිසියත් සමහර නිලධාරීන්වත් මේ ආයතනය විසින් අවභාවිතා කරන ආකාරයත් තිබෙන බැලුම්ගල ගවේෂණය කළා. ඔව් එතකොට F3CO කියලා එක ආකාර අවස්ථාවක මේ ආධාර දෙන වැඩක ඔය පොලිසිය සම්බන්ධ වෙච්ච අවස්ථාවකදී බස්නාහිර පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්මයාම පාවිච්චි කරනවම වුන්. ඔහුගේ නිලය ශ්‍රී ලංකා පොලිසිය මේ කියන නම පාවිච්චි කරන ඔවුන් එක්ක තමයි අපි ඉන්නේ. ඒකින්ද අපි කීයටවත් නීති විරෝධී වැඩක් කරන්නේ නැහැ. ඒ විශ්වාසය ගොඩනගන්න හදන්නේ ඔබේ. ඒකෝ මේ සම්බන්ධයෙන් අපි කතා කළා බස්නාහිර පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්මයාට. පොලිසිය නම් පමණක් නෙවෙයි අවභාවිතා කළ තියෙන්නේ. පොලිසිය බාර මහජන ආරක්ෂා පිළිබඳ අමාත්‍ය රියර් අඩ්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහත්මයාගේ නමත් පාවිච්චි කළා තියෙනවා. මේ එතුමා දෙන පිළිතුර.
आर्थिक वेटन तेन ඒ මිනිස්සුන්ගේ ආර්ථිකයට ගහන තැනට වැඩ වෙනවා ඒ නිසා net fm බැලුම් ගල සිස්ටම් චේන්ජ් අවසානයේදීත් කියන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න මොවුන්ට නීතිය ක්‍රියාත්මක කරලා අපේ මිනිසුන්ව බේරගමු අපි ඒ වෙනුවෙන් net fm බැලුම් ගල හැටියට දිගින් දිගටම ඔබ වෙනුවෙන් පෙනී සිටිනවා සුබ දවසක් මම රංගන මම චාමික